සුබ දවසක් මගේ යාළුවනේ. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඉස්සෙල් ක්‍රිකට් මැච් සමග. තවමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ ගමනට සහයෝගයක් දෙන්න. ඊයේ දිනේදී ඕස්ට්‍රේලියාව ලැබූ ලෝක කුසලාන ජයත් සමගම බොහෝ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඉතාමත් උද්දාමයට පත් වෙලා තමයි ඉන්නේ. ඒ පිළිබඳව අපි කරපු සම්පූර්ණ විශ්ලේෂණය සහ සාරාංශය සහිත වීඩියෝ අපේ channel එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉන්දියානුවන්ගේ නොමනා හැසිරීම නිසා බහුතර ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයත් එක්ක කොහොමද පෙළ ගැහුණේ කියලා. අපි ආසියා කුසලානෙන් පටන් ගත්තොත් ඉන්දියාව ICC තුල තමන්ගේ බලය අයුතු විදියට භාවිත කරමින් ඉන්දියා හා පකිස්තාන තරඟයට අතිරේක දිනයක් යොදා ගන්නවා. නව ශ්‍රී ලංකාවේ සමග තරඟයේදී ඔවුන් භාවිත කිරීමට සැලසුම් කළ තිබූ තනතිරුව වෙනුවට වැඩි දඟ කැවීමක් ඇති තනතිරුවක් තෝරා ගත්තා. ඒ කියන්නේ ඔවුන් පිච් එක මාරු කළා. 2023 ලෝක කුසලානෙට එනකොට අවසාන මහා තරඟය ඇතුළුව ඔවුන් ක්‍රීඩා කරපු තරඟවලට ඔවුන්ට සහාය දක්වන විනිසුරුවන් යොදා ගත්තා. ඉතින් ඉන්දියාව මේ විදිහට තමන්ගේ බලය අයුතු විදිහට භාවිත කිරීම නිසා බහුතර ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉන්දියාව පරදා ඕස්ට්‍රේලියාව මේ තරඟයේ ජයග්‍රහණය කරනවා දකින්න ගොඩක් කැමති වුණා. සුනිල් ගවස්කාර් වැනි ඉන්දිය නිවේදකයන් නිසා ශ්‍රී ලංකාවේ සහයෝගයද ඉන්දියාවට නැති වුණා. සුනිල් ගවස්කාර් උපගතා කීපයක්ම ශ්‍රී ලංකාවට කිව්වා. ඔහු වරක් ශ්‍රී ලංකා කණ්ඩායම පාසල් ක්‍රිකට් කණ්ඩායමක් තරම්වත් නැති බව කිව්වා. ඔහු තවත් වරක් ඉන්දියාවේ රංජි ට්‍රෝෆි ක්‍රීඩා කරන කණ්ඩායම ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට වඩා හොඳ බව පැවසුවා. ඒ වගේම 2023 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට වෙච්ච තවත් ලොකුම අසාධාරණයක් තමයි ශ්‍රී ලංකාවේ ජාතික කොඩියවත් පිට්ටනිය ඇතුළට ගෙනියන්න ඉන්දියානු බලධාරීන් ඉඩ දුන්නේ නැහැ. ඔවුන් හංගගෙන තමයි තමන්ගේ ජාතික කුඩිය පිට්ටනිය ඇතුළට අරන් ගියේ. ඒ වගේම විරාට් කෝලි, ඒ වගේම තවත් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව හැල්ලුවට ලක් කරලා යම් යම් අවස්ථාවල කතා කරා. ඒ වගේම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේදී මොහොමඩ් සිරාජ් දැක්වූ නොගැලපෙන හැසිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ දැඩි කලකිරීමට හේතු වුණා. ඉතින් සුනිල් ගවස්කාර්ලාගේ කුප්ප කතාත් අනෙකුත් ඉන්දියන් ක්‍රීඩකයන්ගෙන් ඒ වගේම බලධාරීන්ගෙන් අපිට උන කෙනෙහිලිකම් නිසා අසල්වැසි රටේ මිනිස්සුන්ගේ ආදරයවත් දිනා ගන්න ඉන්දියාවට බැරි වෙනවා. ශ්‍රී ලංකාව පරාජය වෙනකොට අත දෙනවා වෙනුවට තැලෙන යකඩේ උඩ පැන පැන තලනවාක් මේ ශ්‍රී ලංකාව පහලින් පහලට මැද දැමුවා. ඉන්දියානුවන් ජයග්‍රහණ නිසා ඔලු උදුම්මගෙන උද්දාමයට පත් වෙලා තමයි හිටියේ. හිතුවේ නෑ කවදා හරි දවසක තමන්ටත් මේ වගේ මරණමකට මූණ දෙන්න වෙනවා කියන එක. ඉතින් අප හිතනවා මේ පරාජයෙන් පසුව හෝ ඉන්දියාව තමන්ගේ බලය අයුතු විදියට භාවිත නොකරයි කියලා. ඒ වගේම අනිකුත් රටවල් පහත් කොට සලකා කතා නොකරයි කියලා. එහෙනම් මගේ යාළුවනි අදට ඔයාගෙන් සමුගන්නවා channel එක subscribe කරලා bell button එකත් ඔබන්න අමතක කරන්න එපා.